සුබ දවසක්. ඔය ටයිම් ටීම් තුලින් අද ඔයාට කියලා දෙන්න යන්නේ බිම්සැක සීමේ ඉඳන් පේරපැළ සිටුවීම දක්වා සිදුවන කාර්ය. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් මුලින්ම අපේ channel එකත් subscribe කරලා ඉන්න. ඉතින් අද ඔයාට අපි කියලා දෙන්න යන්නේ පාංශු බිම්සැක සීමේ ඉඳන් පැළ සිටුවීම දක්වා ක්‍රියාවලිය. ඉතින් පසේ හොඳ වායු සංගතිය පවත්වා ගැනීම සහ හොඳින් පාංශු ජීවීන් වර්ධනය වීම සඳහා පස හොඳින් බුරුල්ව තබා ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඒ සඳහා පස බුරුල් කිරීමට හොඳින් පස සීසෑම සිදු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි අපි වලවල් කැපීම සිදු කරන්නේ. වලවල් කැපීමට කලින් ඔයා මේ විදිහට පාත්ති දාගෙන මැදින් කාණු සිටිනසේ පාත්ති දා ගන්න ඕනේ. ඊට පස්සේ අඩි 12න් 12ට තමයි වලවල් කැපීම සිදු කරන්නේ. ඊට පස්සේ කැපූ වලවල් වලට කුකුළු පොහොර ගෑම් 500ක පමණ ප්‍රමාණයක් දා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සෑම වලක්ම ඒ පස් වලින් වසා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වල තියෙන තැන හොයා ගන්න අපි ඒ වල තිබුණු තැන උඩින් කෝට්ටක් ගසා ගන්න ඕනේ. ඊට පස්සේ දවස් 4කට පමණ පස්සේ අපි ආය මේ වලවල් තිබුණු තැනින් අඩියක් පමණ වලක් කපලා අපේ මේ පේරපැළ සිටුවා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන් දවසකට දෙසරයක් ජල සම්පාදනය සිදු කරන්න ඕනේ. මොකද පේරපැළ වර්ධනාවදීයේ ජලය ඉතාමත් අවශ්‍ය සාධකයක්. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා කොහොමද නිවැරදිව ජල සම්පාදනය, ඒ වගේම අවශ්‍ය පොහොර වර්ග, ඒ වගේම කෘමිනාශක මේ දේවල් අනිවාර්යෙන් ඔයාලට බලා ගන්න ඕනේ නම් අපේ channel එක අමතක නොකර subscribe කරන්න.